ආසියා කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි වටේම එළියට යද්දී චැම්පියන් කුසලානේ දිනලා ඊට පස්සේ වාර්තාගත ජයග්‍රහණ රැල්ලක හිටපු පාකිස්තානයට අවසන් තරගයට එන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැතුව තමයි තරගාවලියෙන් ඉවත් වෙන්න උනේ. මේ තරගාවලියට පාකිස්තාන කණ්ඩායම එන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තිබුණු එක් දින තරග මාලාව 5.0 විදිහට ලොකු ජයග්‍රහණයක් ලැබලා. එහෙම අප පාකිස්තානයට මොකද උනේ කියලා පාකිස්තානයේ බිහි කළ සුපිරි වේග පන්දුවන් එක්කුණු වසින් අක්‍රම් කියලා තිබුණා. ආසියා කුසලාන තරග මාලාවේ ඉන්දියාව එක්ක තිබුණු තීරණාත්මක තරගය කඩලු 9ක දැවැන්ත පරාජයක් ලැබුවට පස්සේ අක්‍රම් පාකිස්තානය ගැන කියලා තිබුණේ මෙහෙම කතාවක්. මම අවුරුදු 20ක් විතර පාකිස්තානයේ ක්‍රීඩා කරලා තියෙනවා. හැබැයි මේ විදිහට දියාරු විදිහට ඉන්දියාව ඉස්සරහා අපි පෙරදුනේ නැහැ. මේ තරගයේ එකාස්වේකුගේ රේස් එකක් වගේ. මේ විදිහට සෙල්ලම් කරනවා බලන්න ලැබීමත් දුකයි. අපි අන්තිම කාලේ දුර්වල කණ්ඩායම් එක්ක තිබුණු තරග දිනලා ඒක ඔලුවට අරගෙන ආසියා කුසලානයට ආවේ. සිම්බාබ්වේ එක්ක තරග පහක් දිනුවා. මොනවද ලැබිලා තියෙන්නේ? ඒ තරගවලින් ලැබුණු දෙයක් නැහැ. චැම්පියන්ස් කුසලානේ දිනුවා කියලා ඒකේ සුන්දර මතකයේම තාමත් කණ්ඩායමේ ඉන්නේක වැරදි කියලා තමයි අක්‍රම් කියන්නේ. චැම්පියන්ස් කුසලානේ දිනුවා තමයි දැන් ඒක අවුරුද්දක් විතර පරණ සිද්ධියක්. ඒ ගැන කතා කර කර ඉඳලා වැඩක් නැහැ. බලන්න ඉන්දියාව ආසියා කුසලානේට එන්නේ එයාලගේ ප්‍රධානම තුරුම්බුව වන කෝලි නැතුව. කෝලි නැතුව ඇවිත් මෙහෙම ගැහුවනම් කෝලි හිටියනම් මොකද වෙන්නේ කියලා දෙයියෝ තමයි දන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් පාට සුබ දවසක්.